අයිබෝන් recording.lk YouTube නාලිකාව නිරන්තරයෙන් ඔබ වෙත ගෙනෙන්නේ බොහොම අර්ථාන්විත වැඩසටහන්. ඉතින් මේ අර්ථාන්විත වැඩසටහන් අතර ඔබ බොහොම ප්‍රිය කරන වැඩසටහනක් තමයි මේ ලග්න පලාපල වැඩසටහන. ඒ අතරින් අද දිනේදී අපි ඔබට බොහොම සුවිශේෂී වැඩසටහනක් තිළිණ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඒ තමයි 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ 20 වෙනිදා ගුරු කුම්භයට ප්‍රවේශය සිදුවීම 23:31 සිද්ධ වෙනවා. ඉතින් මේකත් සමග අපි ඔබගේ ලග්නයට බලපාන ආකාරය කොයි විදිහටද මේ පලාපල ඔබට අනුව තීරණය කරන්නේ කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් එහිදී මේ තත්කාල කේන්දරය කියන එක ඉතාමත්ම වැදගත්. තත්කාල කේන්දරය කියන්නේ මේ මොහොතේ පවතින කේන්දරය ඒ ප්‍රවේශයත් එක්ක. ඉතින් ඒ පිළිබඳව අපි විශේෂ අවධානය යොමු කරමින් අපි බලමු ඔබට අනුව කොයි විදිහටද මේ පලාපල තීරණය වෙන්නේ කියන කාරණේ. ලග්නය කටක හෝරාව සිංහ දීර්ඝාණී මීන සප්තාංශකයේ මිතුන නවාංශ කුම්භ ද්වාදශාංශකයේ වෘෂභ ත්‍රිංශාංශකයේ වෘශ්චික දිනය සෙනසුරාදා තිතිය අවදියවක යෝගයේ පරිග කරණය තයිතිල නැකත දෙස අවධානය යොමු කරද්දී ගුරු දෙනට නැකතෙහි දෙවන පාදයේ තමයි ගත කළේ. ගුරු මකරේ නීචව තමයි ගත කරේ. අවස්ථාව විදිහට ගුරු ගත කළ අවස්ථාව තමයි නොත්තේ අවස්ථාව. නැකත් අධිපති වුණේ කුජ. නැකත් උපාධිපති වුණේ බුද. ගුරුගේ දශාභුක්තිය නැති අයට මේකේ තියෙන බලපෑම අවම නිසා ඔබගේ ජන්ම පත්‍රය අනුව මේ පරීක්ෂාව ඉතාමත්ම වැදගත් වෙනවා. ගුරු කුම්භයට සමව පතනේ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ දිනට නැකතේ දෙවන පාදයට හා කෞතුක අවස්ථාවට. එහිදී නැකත් අධිපති විදිහට පෙන්වුම් කරන්නේ කුජ. නැකත් උපාධිපති විදිහට පෙන්වුම් කරන්නේ බුද. ඔබගේ ලග්නය අනුව මේ පලාපල කතනය පිළිබඳ අවධානය යොමු කරද්දී ඔබ දැනගන්නට ඕනි උපතින් පිහිටි ග්‍රහ බල දුබලතාවයන් එකිනෙකාගේ වෙනස්. මේ හේතුව නිසා ඒ අවස්ථාවේ පැවති ග්‍රහයන්ගේ බල දුබලතා නිවැරදිව හඳුනා ගන්නට ඔබගේ ජන්ම පත්‍රය අපට ලබා දීම අවශ්‍ය වෙනවා. එහෙම ජන්ම පත්‍රයේ තියෙන උපන් දිනේ, උපන් වෙලා, උපන් ස්ථානයේ ලබා දුන්නොත් අපිට පුළුවන් ඔබට කියන්නට ඔබගේ කේන්දරය අනුව මේ පලාපල කතනේ ඔබටම අනුව කොයි විදිහටද බලපානවාද කියලා. ඉතින් ඒ සඳහා ඔබට WhatsApp අංකය මිතිරේ දිස් වෙනවා. ඉතින් ඊට ඔබගේ උපන් තොරතුරු ටික එවුවොත් අපිට පුළුවන් ඔබට අනුකූලව මේ බලපාන්නේ කොයි ආකාරයට, කොයි විදිය සංශෝධනයකට යටත් වෙනවද, කොයි විදිහට ඵල වෙනස් කරලා ලබා දෙනවද, නැත්නම් මේ කියන ඵලයන් ටික වැඩි වෙනවද, අඩු වෙනවද කියන දේ ඔබට තවදුරටත් පැහැදිලි කරලා දෙන්නට. මේෂ ලග්නය හිමි ඔබගේ මාසයට අදාළ පලාපල විස්තරය බලනට අපි පහළ ලින්ක් එකෙන් හරහා ඔබට නැරඹුම් අවස්ථාවක් සලසලා දීලා තියෙනවා. ගුරු 11 වෙනිදට, ඒ කියන්නේ අයභාවයට පතනයත් සමග බලමු ඔබට කොයි විදිය බලපෑමක්ද ඇති කරන්නේ කියලා. හර්නියා, ඇස්ට්‍රෝග වර්ධනය වන කාලයක් බවට ඔන්න පත් වෙනවා මේෂ ලග්න හිමි ඔබට. දේශපාලන කටයුතු සම්බන්ධ කෙනෙක් නම් ඔබ ඔන්න එවැනි අයගේ ආදායම් ඉහළ යන බොහොම සුබදායක කාලයක් තමයි ඇති කරන්නේ. ණයබරින් අත්මිදෙන, ගැටලු විසඳෙන බොහොම සුබදායක කාලයක් තමයි ඔන්න මේෂ ලග්න හිමි ඔබට පත් වෙන්නේ. නිර්මාණශීලීව සිටීමෙන්, ක්‍රියා කිරීමෙන් ඔබට නව ආදායම් ලඟා කරගත හැකි ස්වභාවයකුත් පෙන්වන වාසනාවන්ත කාලයක් තමයි මේ සමග ඇති වෙන්නේ. එහෙනම් ඔබගේ ජන්ම පත්‍රයේ තියෙන උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය කියන තොරතුරු ටික අපිට WhatsApp එවලා ඒ මගින් ඔබගේ ජන්ම පත්‍රය අනුවම මේ පලාපල විස්තරේ වෙනස් වෙන්නේ කොයි ආකාරයටද, වැඩි වෙන්නේ කොයි ආකාරයටද, අඩු වෙන්නේ කොයි ආකාරයටද කියන විස්තරය දැනගන්නට, එහෙම නැත්නම් ඒක කොයි ආකාරයට වෙනස්ම ආකාරයට සංශෝධනය වෙනවාද කියලා දැනගන්නට ඔබට අපි පහසුකම් සලසලා තියෙනවා. එහෙනම් අපි තවත් මෙවැනි වීඩියෝකින් හමු වෙමු. අයිබෝවන්.